ආයුබෝවන් ඔබ මේ එකතු වන්නේ යාල් ටීවී සත්‍යන්තයේ ඔබට ගෙනෙන වීක්ලි නිවුස් රිවියු සමගින් මම රවිතුරන් දීප සිල්වා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පෞද්ගලික අංශයේ විදේශ රැකියා ඒජන්තුවරුන්ගේ මාෆියාව නැති කරනවා විදේශ රැකියා ප්‍රවර්තන අමාත්‍ය කියයි विशेष අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබ සාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ජනපති ප්‍රකාශ කරයි සූපවේදී ලෝක කුසලානියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 21 යුක්‍රේන යුද්ධයේ වෙනුවෙන් බයිඩන් පුටින් මුණ ගැසීමට සූදානමේ පාපන්දු ලෝක කුසලානියේ සුපිරි 16 දිනාගේ වටේ තරග ඇරඹේ පෞද්ගලික අංශයේ විදේශ රැකියා ඒජන්තවරුන්ගේ මාෆියාව නැති කිරීමට කටයුතු කරන බව රජය පවසනවා. පෞද්ගලික අංශයේ විදේශ රැකියා ඒජන්තවරුන්ගේ මාෆියාව නැති කිරීමට රජය කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්තන අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා පවසා තිබෙනවා. ඊයේ දින එම අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමින් මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසුවා. ඉදිරියේදී එම නියෝජිත ආයතන සහ ඒජන්තවරු නියාමනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළා. මේ වන විට එවැනි ආයතන 400ක් තහනම් කර ඇතැයිද හෙතෙම සඳහන් කළා. ඉදිරියේදී එම ආයතන සඳහා ලයිසන් ලබා දෙන්නේ දැඩි අධීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව බවද ඔහු වැඩිදුරටත් එහිදී සඳහන් කර සිටියා. සම්මුඛ පරීක්ෂණයක් පවත්වා එම ආයතන වසරක් තිස්සේ අධීක්ෂණය කර නව බලපත් ලබා දීමද සිදුවනවා. උණ්ඩියල ක්‍රමයට මුදල් කින ආයතන රැසක් මෙවන විට තහනම් කර අවසන්. ලබන මාර්තු 31 වෙනිදායින් පසු විදේශගත වන්නේ සාමාන්‍ය ගෘහ සේවිකාවන් වශයෙන් නොවන බව විදේශ ගමන් බලපත්‍රය සමග එම කාන්තාවගේ සුදුසුකම් ලේඛනයත් යවන බවත් එහිදී සඳහන් කරා. සංචාරක බලපත් මගින් විදේශගත වී වෙනත් රැකියාවන්හි නිරත වීමද නියාමනය කිරීමට කටයුතු කරන බවද මනුෂ්‍ය නානායක්කාර මහතා පැවසුවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබ සාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සඳහා ක්‍රීඩා සෞඛ්‍ය තරුණ ඇතුළු අමාත්‍යංශ කිහිපයක සහයෝගය ලබාගෙන අදාළ නව වැඩපිළිවෙල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පවසා තිබුණා. 2022 ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ දින පස්වරුවේ සංවිධානය කර තිබූ ජාතික උත්සවයට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. විවිධ හැකියාවන් ඇති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින අතර ඔවුන්ගේ නිර්මාණශීලී කුසලතාවයන් රටේ අනාගත දියුණුව වෙනුවෙන් ඵලදායීව යොදා ගැනීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කළා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවල පවතින අඩුපාඩු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව සුවබලා එම අංශයන්හි පාසුකම් සංවර්ධනයට පීවර ගන්නා බවද පැවසුවා. කාන්තා ළමා කටයුතු සමාජ සේවය ගැන්වීමේ අමාත්‍යංශය ආබාධිත සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබූ මෙම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමාජ සේවය ගැන්වීම රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙන් කාන්තා ළමා කටයුතු සහ සමාජ සේවය ගැන්වීම අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ආබාධිත සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක අනුරාධා හේරත්න මහත්ම මහත්මියෝ ඇතුළු පිරිසක් එක්ව සිටියා. අවස්ථාවේදී එම විශේෂ අවස්ථාවල් වලින් හැබි ජීවිත යලිත් මුළු රටේම ක්‍රියාකාරී පුරවැසියන් වාගේම භුක්ති විඳිය හැකි ඓතිහාසිකම් වලින් පිරුණු පුරවැසියන්ගේ සම ඓතිහාසිකමකට බවට සංවර්ධනයට එක්වීමට පරිවර්තනය කර ගැනීමේ ඕනාකම අප දකිනවා. ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ ඒ යෝජනා මෙන්ම ඒ අදහස් වලට මේ අවස්ථාවේදී මම යලිත් වරක් ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ලෙස රජයේ වශයෙන් ඒ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන ගන්න අපේ රාජ අමාත්‍ය අනුපම පැස්කුවල් මැතිතුමා දරන උත්සාහයට අපේ ශක්තිය ආශිර්වාදයේ ලබා දීමට බැඳී සිටිනු.
अभी देदास विशितुन पिबिसेन अवस्थावे देदास विशितुन दिश बलमु ए विनुवेन इटुकल हकि कार्यबालयन राशियक योजना वी तिबेनवा ए विनुवेन इटुकल हकि कार्यबालयन राशियक इटुकिरीम प्रमाद वी तिबुनद ए इटुकिरीमे वगकीम देदास विशितुनट अपि ओब बारगमु ये कर्तव्य वेनुवें राज्य अंशयात पौद्गलिक अंशयात एक्कलेस कटयुतु कल हकि विश्वासनीय सहोदरत्वयक मेम शेस्त्रय दिनागेन तिबेनो मिनिस गुणधर्म वलिन पिरुनु अपे संस्कृतिय ए वेनुवें करन दहायादे सह अपे सितुविले वेनस किरीमट अलुद्दयक निर्माणय करन्न සහභාගී සඳහාවූ ක්‍රියාවලියේ විශේෂ මෙවර ලෝක කුසලාන සූපවේදී තරගාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් 21ක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා සෑම වසර හතරකටම වරක් පවත්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලිය මෙවර රටවල් 55ක සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්ුණේ ලක්සම්බර්ග්හිදී ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සූපවේදීන් 11 දෙනෙකු සහභාගී වුණා. එම තරගාවලියේදී රම් පදක්කම් 6ක්, රීදි පදක්කම් 6ක්, ලෝකණ පදක්කම් 9ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික සූපවේදීන් කණ්ඩායම සමත් වුණා. පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම අද අලුයම දිවින්ට පැමිණි අතර එහිදී ශ්‍රී ලාංකික සූපවේදී කණ්ඩායමේ නායක දිමුතු කුමාරසිංහ පැවතුවේ මෙම ජයග්‍රහණයන් ලෝකයේ සංචාරකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට හේතු වනු ඇති බවයි. එමෙන්ම මෙම ජයග්‍රහණයන් අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට බෙහෙවින්ම උපකාර වන ඇති බවද ඔහු කටුනායක ගුවන්තොටුපළේදී වැඩිදුරටත් පැවසුවා. කොළඹට ගෙන බණ්ඩි පොහොර තොගය අද දින සිට ගොඩබෑම ආරම්භ කරනවා. පසුගියදා සංචාරක අමාත්‍යාංශයේ වැයශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් සංචාරක අමාත්‍යවරයා මේ බව පැවසුවා. ශ්‍රී ලංකා පොලිසිය වනජීවි අමාත්‍යාංශය පරිසර අමාත්‍යාංශය වනජීවි සම්පත් අමාත්‍යාංශය සංස්කෘතික අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලුම අමාත්‍යාංශ එක්ව මෙම කාර්යසාධක බලකාය පිහිටුවිය යුතු බව හෙතෙම සඳහන් කළා. එසේම මෙරටට පැමිණෙන සංචාරකින්ගේ ආරක්ෂාව ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බවත් තමා පොලිස් ප්‍රතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද පැවසා සිටියා. මෙරට පවතින සංචාරක අවස්ථාවන් පිළිබඳව ලෝකයට දැන ගැනීමට ඉඩ සලසන ක්‍රමවේදයක් ප්‍රචාරණ කටයුත්තක් නිර්මාණාත්මක ආකාරයකින් සකස් කිරීම අවශ්‍යව තිබෙන බවද එසදහා විවිධ පියවරගෙන ඇතයිද පැවසුවා. සංචාරක ව්‍යාපාරයේදී විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරුණා. ඒ වගේම මෙරට මිනිසුන්ගේ දේශපාලන වශයෙන් විවිධ මතවාද තිබුණද ඔවුන් එකට ජීවත් විය යුතු බවද තවදුරටත් ඔහු පැවසුවා. එම නිසා දෙසැම්බර් මාසය තුල එනම් නත්තල් මාසයේදී රටෙහි තදාසන්න ප්‍රදේශ එනම් කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක විවිධ ක්‍රියාකාරකම් විවිධ සංචාරක ප්‍රවර්ධන කටයුතු රට පුරාම පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ නැන්වීමට අන්තර් අමාත්‍යාංශ කාර්යසාධක බලකායක් පිහිටුවන බව සංචාරක අමාත්‍යවරයා පවසනවා. මෙවර මහකන්නේට විව ගවසදා අත්‍යවශ්‍ය පොහොර විශේෂයක් වන බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41876ක් රැගත් නෞකාව කොළඹ වරායට පැමිණීමට නියමිත බව කුෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා. එම බණ්ඩි පොහොර තොගය ගොඩබැම පසුගියදා සිට සිදු කිරීමට කටයුතු යොදා ඇති බව කුෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ විමසීමකදී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසුවා. මෙම යූරියා පොහොර තොගය කුෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම පස්වෙනි දින කොළඹ වරායේදී සිදු කරනවා. මෙවස්ථාවට මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චාන්ක් මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත හනාසිංහ මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්දරන් ශරන් යන මහත්ම මහත්මයන් සහභාගී වීමට නියමිතයි. දීවරයින්ට මුහුණ දීමට සිදුව ඇති ඉන්ධන ප්‍රශ්න හේතුවෙන් ලබන වසරේ සිට විදුලි මෝටර් බෝට්ටු හඳුන්වා දීමට පියවර ගන්නා බව දීවර අමාත්‍යවරයා පවසනවා. කුඩා මසුන් ඇල්ලීමේ නිරත දීවරයින්ට බැටරිය භාවිතයෙන් කිලෝමීටර් 100ක් ගමන් කළ හැකි විදුලි මෝටර් බෝට්ටු හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත් දිනකට වියදම රුපියල් 86ක් පමණක් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. භූමිතෙත් සහ ඩීසල් භාවිත කරන බෝට්ටු සඳහා සූර්ය පැනල සහ සුළං ටර්බයින මගින් විදුලිය උත්පාදනය පහසුකම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා. මෙම රැස්වීමට එක් වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කළේ දීවරින් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශයේ විශේෂ
සංගම සේවාවක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවයි. ඒ හරහා දීවරින්ගේ ගැටුර රසකට විසඳුම් ලැබෙන බවද පැවසුවා. මේ අතර ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සැපීම සඳහා මිරිදිය මසුන් ඇල්ලීම දිරිමත් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ සඳහා ජලාශවල මාළු පැටව මුදා හැරීමේ වැඩපිළිවෙල පුළුල් කරන ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියා. ලබන වසරේ තෝරාගත් මිරිදිය ජලාශය 2500කට මත්ස්‍ය පැටව මුදා හැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් දන්වා සිටියා. ලබන වසරේ ජනවාරි මාසයේ සිට විදේශ ගමන් බලපත්‍රය සඳහා අදාළ වන අයදුම් පත්‍රය අන්තර්ජාලය ඔස්සේ බාර ගන්නා බව පැවසෙනවා. ඒ අනුව අදාළ වැඩසටහන සඳහා අයදුම් කරුට තම නිවසේ සිටම තම අයදුම් පත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. කෙසේ නමුත් අයදුම් කරුට ඇගිලි සලකුණු වැනි ජෛවමිතික විධිවිධාන සඳහා පමණක් දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු වෙනවා. එම කටයුතු සඳහා ඇගිලි සලකුණු ලබා ගැනීමට සෑම දිස්ත්‍රික්කයකටම ඉදිරිපස කාර්යාල කවුන්ටර 50ක් ස්ථාපිත කිරීමටත් ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 බැගින්ද තෝරාගෙන තිබෙනවා. දනවදහනය විදේශ පුවතක් වෙත එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපතිවරයාව මුණ ගැසීමට සූදානම් බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනපති විලඩිමීර් පුටින් මුණ ගැසීමට සූදානම් බව විදේශ මාධ්‍ය පවසනවා. ඒ විලඩිමීර් පුටින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට මාර්ගයක් සොයන බව තීරණය කිරීමට උනන්දුවක් තිබේ නම් පමණක් බවද එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සමඟ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍යවේදීන් අමතමින් මේ බව අනාවරණය කළා. එමෙන්ම නායකින් දෙදෙනාම රුසියානු යුද්ධයට එරෙහිව දිගටම නැගී සිටින බවද අවධාරණය කරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය තවදුරටත් සඳහන් කරන්නේ. දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙත. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටය අදින් ආරම්භ වනවා. මෙම වටේ තරග පැවැත්වෙන්නේ පිළිමලුම් පිටි දැකීමේ ක්‍රමවේදය යටතේයි. ලෝක කුසලානයේ මූලික වටේ පැවති තරගවලින් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගත් කණ්ඩායම් මෙම වටේට සුදුසුකම් ලබනවා. බ්‍රසීලය, ප්‍රංශය, ආජන්ටිනාව, ඉස්පානිය, පෘතුගාලය ඒ අතරට අයත්. එමෙම ක්‍රොයේෂියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, මොරක්කෝ යන කණ්ඩායම්ද සුපිරි 16 වටේ තරග වදිනවා. නෙදර්ලන්තය, ඇමරිකාව, සෙනගල්, ස්විට්සර්ලන්තයද සුපිරි 16 දෙනාගේ වටේට අයත්. ආසියානු කණ්ඩායම් වන ජපානය සහ දකුණු කොරියාවද සුපිරි 16 දිනාගේ වටේට සුදුසුකම් ලබා තිබෙනවා. සුපිරි 16 දිනාගේ වටේ පළමු තරගයේ ලෙස නෙදර්ලන්තය සහ ඇමරිකාව අතර අද තරගය පැවැත්වෙනවා. මේ අතර ඊයේ පැවති මූලික වටේ තරගවලදීද පාබද්දු පිටියේ පෙරලි දෙකක් සිදු වුණා. එෙහිදී කැරමුන් කණ්ඩායම හමුවේ ප්‍රබල ප්‍රසීලය ගෝල 1ට බිංදුවක් ලෙස පරාජයට පත් වූ අතර ප්‍රබල පෘතුගාලය, දකුණු කොරියාව හමුවේ ගෝල 2ට 1ක් ලෙස පරාජයට පත්වීම විශේෂත්වයක්. යාල් ටීවී වීක්ලි නිවුස් රිවියු අදට නිමයි. අපි යලිත් මුණ ගැහමු ලබන ඉරිදාත් රාත්‍රී 7ට. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.